නක්ක මොන්මන තුනෙයි දෙවන බස දෙමල් ඉඟෙනගන්න දහයිශ්‍රේණිය දරුවන්ට කියා දෙන ප්‍රශ්නපත්තර සාකච්ඡා මාලාවේ අද වයඹ පලාත ටයිති ප්‍රශ්නපත්තරයක් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙන්නේෙ දෙදස් දහාට වර්ශය. ඒවගේ පළමුුවන වාරපරීක්ෂණයට අයිති ප්‍රශ්නපත්තරයක් ඉති මේකෙත් ගොඩාක් ඉඟෙන ගන්න බොහෝ දෙවල් තියෙන නිසා තමයි ම මේ සාකච්ඡා කරන්නේ මම මල්වානනි හාමුදුරුවෝ එලට පුළුවන් මේකේ මේ වඩියෝ බලලා තාම සක්ක්‍රයිප් කරල ඇත්ත සක්කරයි් කර ගන්න අනිත් අයටත් බලලා බලන්න ශයා කරන්නල් පුළුවන්ඒ වගේ මලට ගැටල යෙනොනගේ ගැටලුත් මට යටින් කමෙන්ට කරන්න එතකට ඒවට පිළිතුරු දෙන්නත් මම බලාගෙන න්නවා ඉතිං අපි බලමු මේ ප්‍රශ්නපත්තරේ පළවෙනි ප්‍රශ්න හතලිිය කොටස් කීපයකින් මේ ප්‍රශ්නපත්තරය යුක්තයි ඒක පලවෙනි කොටසට ලකුණු හතලිහක් ලබාගන්න තමයි මේ ප්‍රශ්නපත්තරේ සාකච්ඡා කරන්නේ ඒ ප්‍රශ්නහතලි කොහොමද ලියන්නේ කියන එකයි අද බලන්නේ අපි බලමු සරල විදිහට මෙන්න මෙතන උඩිම තියෙනවා සිංහල තියෙන නිසාමන් දෙම ලේව කියවන්නේ කාලවෙලාව යන නිසා එකේ සිට පහතෙක් ප්‍රශ්නවල තද කලු අගුරුවලෙන් ඇති පදයට සමාන පදය තෝරන්න හරි අපි තෝරල බලමු දැන් මෙතන පළවෙනි එකේ තියෙන්නේ අන්බුල්ල නන්බන් කුමාර්. ආදරණීය යහළුවා කුමාර එතකොට මේ නම්බන් කියන වචනයට අදාළ සමාන පදය හොයන්න ඕන මහල් කියන්නේ දුව නඩිහන් කියන්නේ නළුවා තෝලි කියන්නේ යෙහෙළිය තෝලන් කියන්නේ යහළුවවා අතමට මේක තමයි සමාන පදය මේකටමක් පාටිං පාට කරලා තියෙනවා දෙවනි ප්‍රශ්නය බලන්න උලවර්හලකු ගොවියන්ට විවශයම් සේය ගොවිතැන් කරන්න වයුලුම් අව්වත් මලයුම් වැස්සත් තරුවදු ලබා දෙන්නේ ූිය සූරියෙන් කැන හිරු ඒකට අදාළ පත් මේ උඩු කියලා තියෙනම මෙතන නම් ප්‍රත්තියක් කැටියර ගණඩත් පුළුවන් ඒ වගේම අඳින්න කියන පුූරුවක් ක්‍රියාවක් කැටියර ගණඩත් පුළුවන් ඥායරු කියන්නේ ඉර සූර්යා විම් කියල කියන්නේ හස කියන්නත් පුළුවන් තවත් පද තියෙනවා ඒකට ඊළඟ මෙතන මදි කියන්නේ හඳ කියන්නත් පුළුවන්. ඉතින් මෙතන වඩක් ගැල පෙන්මේ ඥායිුරු කියනවචනය ඉර. ඒ බලන්න තුන්ගනි ප්‍රශ්නය විරුම්බිය කැමැති මා අඹ වාලයි කෙසෙල් පලා වරකා විධවිධමායි විවිධ කනිහල් පලතුරු. එතන මේ පළතුරු ගන වචනයට අදාල සමානපදය හොයාගන්න ඕන මලර්හල්ැන මල් මරංගල් කැන ගස් පළංගල් කැන පලතුරු කායිහල් කැන අම්මු ගෙඩි එතකට මේක තමයි වඩාක් ගැල පෙන්නේ. හතරවනි ප්‍රශ්නය බලන්න නල්ලුවර් කෝයිලින් නල්ලෝ කෝවිලේ වරලාට්‍රේ ඉතිහාසය සමය ආසිරියර් ආගම්ගුරුවරයා විලංගිනා අවබෝධ කරලා දුන්නා කතා කියලා දුන්නා. එතකොට මේ ආසිරියර කියන වචනයට තමයි අපිට හොයාගන්න වෙන්නේ හැබයි කලුණම් කරලනය වචනය අපි මෙතන වචනවලින් හිතාගඩ පුළුව. ආශාන් කැන් ගුරුවරයා එතකොට මේක තම සමානපදය සිනේහිදන් කැන්නෙස් නේහවන්තයා මුදියවර් වැඩිහිටියා තිරුඩන් හොර. කට වඩක්ගල පෙන්නේ ආශාන් කියන වචනය උන්ගල් ඔයාගේ අම්මා සමයෙක්කු අම්මා වියන්න වූ උනවපලෙයි කෑම රෘෂික්කාසයි රසවිඳෙන් ආසයි එතකොට මේ ආස අම්මා කියන වචනයට සමානපදය හොයා ගන්න ඕන අපපා කියන්න තාත්තා අන්නඒ කියන්නේ අම්මා මව මහල් දුව පිතාපියා දැගතකොට මේ අහපාට කරලා තියෙන එක අපිට ඉරක් ගන්න පුළුව අහිලඟ හයේ සිට දහයතෙක් ප්‍රශ්නවල තදකලු අපපුරුවලින් ඇති පදයට විුද්ධ පදය තෝරන්න කෙලතිෙන ඇති කලුකරලන නැහැ. අපි මෙතන මේ වචන එක්ක අපි බලම්. එනක්කො මිහුන් ද සන්තෝෂම් මට ගොඩාක් සන්තෝෂයි. මට හිතෙනවා මේ සන්තෝෂම් කියන වචනයට තමයි මේකට හො අන් ෝන කලප්පු කියන්න තෙහෙට්ටුව පශි බඩගින් කවලේ දුක. හිල්චි සත්තුට එතකට සන්තෝෂ කියනෙකට විරුද්ධ පදය කවලයි. හථ බලන්න මුදලිල් පේරුන්දිල් සෙන්න්දරෝම පළමුුවෙන්ම අපි බසයෙන් යමු එතකොට මෙතැඩ මේ මුදලල් කියනට විරුද්ධ පදේ හොයාගන්ඩ වන පුරාතනත්තිල් කියන්නේ පුරාථනය ප ඉති පැරණි කියන එක තොඩක් අත්තිල් කියන්නේ ආරම්භය ආරම්බත්තිල් කියන්නේ ආරම්භය මුඩිවිල් කියන අවසානය එහෙන විරුද්ධ පදය මේක තමයි අටවෙනි ප්‍රශනය බලන්න ඇංගලුක්කු පුදය අනුපමම් කිඩෙත්තද අපට අලුත් අත්දැකීමක් ලැබුණා එතකොට මේ අලුත් කියන පුදිය කියන එකට විරුද්ධ පදය පැරණී කියන අදහසත් යන විරුද්ධ පදය ොයා ගන්නුවන කෙට්ට නරක නල්ල හොද පලය පර එ අලුත් පරණ කියන එකයි ප නවී නවීන මේක තමයි වඩාත් කියල පෙන්නේ නවනිින් වස් ප්‍රශ්නය බලන්න මලයි මනේ මරංගල් පනයි මරංගල් පල වර්ෂයාහ කාණප පට්ටන තල්ගස් පේලියක් බොහෝ පේලියක් කාණ් පට්ටන දකින්නට ලැබුණ පේලියට තියෙනවා දැ එක්ක කියලා කියන්නේ. එතකොට මෙතන අපට පල කියන වචනය ගොඩාක් කියන එකට විරුද්ධ පදේහයා ගන්න ව ටිකක් කියන එක සිල්ල් කියල කියන්නේ ටිකක් කුරයිය කියන්නේ අඩු නිරෙයිය කියන්නේ පිරුණු මරයිය කියල කියන්නේ. මෙතැන අමතකවීම එහෙම නැතන් අතුරුදහ වීම කියලා කියන්නක් පුළුවන් මේක තමයි වඩාක් ගැල පෙන්නේ. දහ වැඩි ප්‍රශ්නය මකක්ද ඉන්නමු පොංගල්ලුන්න ඉනයින්දු නි්පෝන් තවත් පැන පොංගල් කෑමට එකතු වෙලා හිටියා සිට ගැන හිටිය කියනන්නේ ගයිතකොට අපට මෙන්න මේ ඉනයින්දු කියනවච්චනය එකතු වෙලා කියන එකට විරුද්ධපදය හොයාගන්න ඕන විලුන්දු කියන්නේ වැටිලා දු කියන්න වෙන් වෙලා මේක තමයි වඩාත් ගැලපෙන්නේ පායින්දු කියන්න පැනලා වන්දු කියන්නේ ඇවිල්ලා මෙතකොට මේක තමයි මේ ඉන ඉන්දු පිරිින්දු කියෙනෙ එක තමයි විරුද්ධ පදේ ඉළඟ එ එකකොල් හා දොලා හා එකකොළහත් දහතුනතෙක් ප්‍රශ්නවල තදකළු අකරු වලින් ඇති කතා කරන වචන භාසාාවෙන් අදාළ ලිකිත පදේ තෝරන්න ඕනේ ති ලිගිත පදේ තමයි අපට හොයන්න ඕන යාරෝඩ ක දෙයක්ක වේනු කවුරු එක්කද කතා කරන්න ඕන කොට යා රෝඩ කියන එක කතා කරන බාසාාවේ ඉකිත පදය හොයාන්න ඕන යාරිඩ මේකත්තා පිළියන්න යාරෝඩ යාරාඩ මේකලියන්නෙත් නැහැ යාරුඩ එකලියන්න යාරුඩන් මේක තම අපි ලියන්නේ යාරුඩන් කවුරු සමඟද කිය උඩන් කියන පක්තියෙන නිසා සමඟද කියන අ දහස යනවා. ඉළඟ මෝහන් කදච්චාර් රෙන්ඩු සොල්ලුග අම්මා මෝහන් කතා කළ කියලා සොල් කියන්න අම්මා. එන්ඩු කියන වශනයට අදාල ලිකිත පදය හොයාගන්න ඕ එ එන්ර මේ අපි ලියන්නෑ මේක පුරුත් වැරදි එන්රු මේකෙන් අයන්න වැරදි ඊඟ එරු මේක තමයි වඩාත් ගැලපෙන්නේ කියලා කියන එක එනරු මේකත් ලියන්න ඇති මේක තමයි වඩාත් ගැල පෙන්නේ ඊලඟ අපි බලමු දහත් වන අවර්වෙ වෙලිය පොයි්ටාර් එයා එළියට ගිහිල්ලා ගතීත කාලයි එතකොට මෙතැන්ඩ ලියන පදය හොයාගන්න ඕන මෙන්න මේක තමයි වඩාත් ගැලපෙන්නේ. පෝයි විට්ටාර් බිහිල්ලා කියලා මේ විදිහට ලියන්න පුළුවන්. පෝවි්ටාර් මේක ලියන්න හැ ඊළඟ පෝට්ටාර් කියලා කියන්නෙත් නැ පෝට්ටර් මෙතන අත්තියන මේ ඔක්කොම එකම විදිහට ලිය ලතිබුණට අකුරු වැරදි තියෙනවා එන්ද මේ ලියන එක තමයි පෝයි විට්ටාර් කියල තමයි ලියන්නේ. දාහතරේ සිට දහයතෙක් ප්‍රශ්නවල හිස්තැම් පිෙනවීම සඳහා වඩාත්ම සුදුසු පදය තෝරන්න. නිංගල් පෝහින්්‍රීර්හල් ඔයාලා යති යන් එෙහු කියන එක යහු කියන්නේ අදහස සිංහලෙන්න්න යට තියෙනවා හිස්තැන පෝහින්රාර්හල් යති කියන එතකොට ඔවුහු කියන අදහස එන එකක් තියෙන් ඕන නාංගල් අපි අවර්හල් ඔවුහු මෙක තම වඩාක් ගැලපෙන්න්නේ මේ ආර්හල් ප්‍රත්ති අවසං වෙන හින්දා අවර්හල් සර්නාම් පදයක් තමයි තියන්නේ. අවෙයි උන් අවර් එයා එතකොට මේක තමයි වඩා කියල පෙන්නේ. පහළොව බලන්න අධිපරම් විදුහල්පති ආසිරිහරු ආසිරියර්හලුම් ගුරුවරොත් වරවේට්‍රාර්හල් පිළිගත්තෝය. එතකොට මෙතන අධිපර් විදුහල්පතිතුමා මෙතන ඒක වචනින් තියන්න ඕන ක්‍රියාපදය බලමු වරවේට්‍රණ මේක තියන්න බෑ මේක පහත් ජාතික කියාපදයක්. වේට්‍රරාල් ස්ත්‍රී ලිංගියෙන් තියෙන ක්‍රියාපදයක් වරවෙේට්‍රාර් මේක තම අධිපරන වර වේට්‍රාර් මේක තමයි තියන්ඩ පුළුවන් වර වේට්‍රදු මේකත් පහදජාතියේ අදම ජාතිය කලක් තියෙන මේඒ ක්‍රියාපදය අගේහිද මේක තියන්නත් බෑ ඉළඟ දාසය බස්වන්ඩි පාඩ සාලයෙක්කු අරුහිල් නින්ද්‍රදු බස්රථය පාසලට ළඟ නැමැත්තුවා එතකොට නම් බස්වන්ඩි ඉල් අපි බස්රථයෙන් බස්රතයේ ඒරි නේ නැගෙමි ඒරි නෝම් නැංගෙමු එතිනි නාම් කියන එක හින්දා අපි කියන හිදා ඒරි නෝම් නැංගමු කිය ක්‍රියාපදේ තමයි වඩාක් කියල පෙන්නේ. ඒරි නර්හල් තියන්නත් බෑ. ඒරි නාර්හල් නගිති නැග්ගෝය කිය කියන්නත් බෑ එතකොට නාම් තියෙන නිසා එරි නෝ වඩාක් කියල පෙනවා. ඉළකදා හත බලන්න පරවෙහල් වානත්ති පක්ෂීන් වහසේ. පාර්හ පරපාර්හල් මේක තියන්නත් බෑ මේක උත්තම ගනය ක්‍රියාපදයක් පරක්ටන්රදු මේක ඒක වචන ක්‍රියාපදයක් පහජ්ජාතිය පරන්දන ගොඩ පුරල්ල හින්දා බහවචනින්න්තියන්ඩ පුළුවන් පරන්දන ඉගිලු නෝය කියන එක පරන්දදු මේක ඒකවචන ක්‍රියාපදයක්. ඉතින් මේක තමයි වඩාත් ගැලපෙන් එදහාට බලන්න වන් අලහා ඔහු ලස්සනට ආඩිනාන් මේ අතීතකාල, ාපදයක් ආඩිනාන් නැටුවේය එතකොට අවන් නිසා මේක තමයි වඩාක් ගැල පෙන්නේ. ආඩිනාල් නැටුවාය කියන්න බෑ ආඩි නේෙන් නැටු වෙමිකන්න බෑ ආඩිනාල් මේක අපපුර වැරදි හි මේක තමයි වඩාක් ගල පෙන්නේ. දහ නමේ බලන්න කාලෙ උනව උන්ඩ පින් පයනම්. උදේ ආහාර කාල පස්සේ ගමන පටන්ගත්තා කියන්න ඕන තොඩරන්දදු මේ ගමන කියන හිදා අපි තොඩන්දදු පටන් ගත්තා කියල කියන්න පුළුවන්. තොඩන් දා පටන් ගත්තේ ය මෙතැන පුද්ගලෙක් නැන හිද එක තියන්නත් බෑ තොඩන්දන පටන්ගත්තෝය මෙතන මොකක්කත් එහෙම උත්තපදයක් නැති නිසා අපි ඒක තියන්නත් බෑ තොඩන් ධර්හල්තු පටන් ගත්තෝය කියන එකත් තියෙනවා එහිදා මේක තමයි වඩාත් ගැලපෙන්න මේ පයන ගමන කියන නිසා. ළඟ බලන්න විසපදය විස්සේසිට විසිදක ප්‍රශ්නවලට හිස්තෑන් සුදුසු පදය තෝරන්න නාගල් අපි මුදලල් පළමුුවෙන් நல்லු කදසාමි කෝයිල් කඳසාමි කෝවිල செන්ර ෝවිල් ෝවිල සන්රෝම් ගියමු කෝවිලට කියන අදහස තියෙන් ඕන තටත් අපි ආල් කියන්නේ ප්‍රක්තිය විෂන් කියන ප්‍රත්තිය අයි කියන්න කෝවිල්ලව කියන අදහස ඕඩු කියන්න කෝවිල සමඟ එක්ක කෝවිලට මෙන්න මේකූ තියන ප්‍රතිදම්ම කෝයිලක්කු කෝවිලට ගියා කියළ මේක තම වඩාත් කියල පෙන්නේ. නා නන්බර්හල් අපි යාලුවෝ විලයාඩි නෑන් සෙල්ලම් කළෙමි නා මම නන්බර්හල් යාළුවෝ සමඟ තියන අදහස එන්න ෝඕ නෑ දෙ එතකො තමයි වඩාත් කියල පෙන්නේ. යාළුවට තියන්න බෑ යාලුවාව කියන්න බෑ යාලුවක්ගේ කියන්න බෑ. ඇයිළඟ යා ඕඩු කියන ප්‍රත්තියෙන් කියන්නේ සමග එන යාලුව සමග සෙල්ලං කෙලෙමි කියන එකයි මේක වඩක් යලපෙන් එවිසි දෙක බලන්න යාල්පානම් යාපනය නල්ලූර් කන්දස්සාමි කෝයිල් නල්ලූර් කන්දස්සාමි කෝවිල අමේඉන්දලු පිහිටා ඇත අම ඉන්දුල්ලදු පිහිටා ඇත යාපන ඒ කියන්න තමයි ඕන මේ ෝඩු කියන ප්‍රතිතියන්න බෑ යාාපනය සමග යාපන යව කියන්න බෑ යාපනාති යාල් පානත් තිල් කෙල තමයි ලියවෙන්න ඕනෙ නම් ඉල් කියන ප්‍ර්ති තමයි වඩා ගැලපෙන්නේ හරි ඉල්ළඟ විසි තුුණ සිට විසි පහත්තේ ප්‍රශ්න සඳහා මුලින්දී ඇති පදයවාකයට පිළිතුරු වසයෙන් ලබා ගැනීමට සුදුසු ප්‍රශ්නය තෝරන්නව ඉතිං ප්‍රශ්නයක් තමයි මේක උත්තරය දීලා තියෙනවා ප්‍රශ්නයකට අදාලෙකු හොයාගන්න වන නාන් සෝරු සාපේටෙන් මම බත් කෑවෙමි එකකොට මොනවවාද කෑවේ බත් ප්‍රශ්නයක් ඔොයාගන්න ඕන නී එන්න සා පිට්ටායි ඔයා මොනවාද කෑවේ එම් මේක තම වඩාක් ගැලපෙන්නේ මොනෝදකෑවි බත්න ඊළඟ දෙවනියක බලන්න අවන් එන්න සා පිට්ටාන් ඔහු මොනවාද කෑවි එහින්දා ආන් කිය ප්‍රත්ති මෙතන ඒන් ප්‍රත්්‍ය හින්ද මේක ගැලපෙන්නේ නැහැ ඊළඟ බලන්න අවර්හල් ඔහු ඒන් සා පිටාර් හම් ඇයි කෑවේ. හර බලන්න න ඒන් සපිටයි ඇයි කෑවි ඒ කළත් ගැලපෙන්න්න එතකොට මොනවාද කෑවේ ඔයා ඒකට පිළිතුරු ලැබෙනවා මම බත් කෑවිමි කියන එක විසි හතර බලන්න කන්නන් නාලයි වර්වාන් කන්නන් හෙට එන්නේය එතකොට පලවැනික තියෙනවා කන්නන් ඒන් වරවාන් කන්නන් ඇයි එන්නේ කන්නන් එපඩි වරවාන් කන්නන් කොහොම දෙන්නේ කන්නන් එප්පෝදුවරවාන් කන්නන් කවත් දෙෙන්නේ. කන්නන් එගේවරවාන් කන්නන් කොහෙද එන්නේ. එතකොට මේ එප්පෝදු කවත් දෙන්නේ ගෙනන එක තමයි ප්‍රශ්නය ය තියෙන්නේ එනම් උත්තරය හෙට එන්නේ ගෙනක ලියන්න පුළුවන්.විසි පහ බලන්න ව්‍යාපාරිහල් කරෙ නෙරාර්හල් ග මෙතන වෙලෙන්දෝ වෙරලේ නෙන්රාර්හල් සිටියෝය ක කොහෙද හිටියේගේ අප ඔයා ගන්න ඕන ව්‍යාපාරිහල් එපපඩි නදරාර්හල් කොහොමොද හිටිය දෙවැනි ව්‍යාපාරිහල් යාරුඩ නින්රාර්හල් ව්‍යාපාරිකයෝ කවුරු සමගද හිටියේ තුන ව්‍යාපාරිහල් ඒ නිින්ද්‍රාර්හල්ගොවියෝ ඇයි හිටියේ හතර ව්‍යාපාරිහල් එගේ නින්දරාර්හල් ව්‍යාපාරිකයෝ කොහෙද හිටියේ තකොට මේක තම වඩාත්ගලපෙන්නේ ඔහෙද හිටියේ මේ මුහදු වෙල්ලෙ හිටියේ ඊළඟබලන්ට විසි හයේසිට විසි අටතේ ප්‍රශ්නවල හිස්තැන්ට සම්පූර්ණ කිරීමට වඩා සුදුසු පදය තෝරන්න නාන් වේගමහා ඕඩිනයෙන් මම වේගෙන් දිය්වෙමි එනක්කු මට මුදලාම් විඩම් කිරෙහිත්ත ද පළම විස්ථානය ලැබුණ දව්වා ඒ ඒ හේතුවෙන් කියන අදහස් දම ඒ හේතුවයෙන් මම මට මුදල පලවන තැන ලැබුණ එතකොට ඒ ඒනනිල් ඒන මේකත්දාන්න බෑ ආනාල් නමුද්දාන්න බෑ එනවේ එහේ තුවෙන් දාන්න පුුව මේක තම වඩක් ගැලපෙන්නේ ආනාලුම් එනමුද දාන්න බෑ ඊලඟ බලන්න විසිහත නා ඉන්ද්‍ර පාට ශාලයෙකු පෝනෙන් මම අද පාසලට ගියමේ ඉන්ද්‍ර අද දර්ශනය කානවිල්ලේ දර්ශන් දැක්කනෑ. නමුත් කියන අදහද තම මෙතෙන්දල් මම අද පාසල්ට කියා නමුත් දර්ශන දැක්කන ආනால் නමුත් කියන එක තමයි මේක දාන්න පුළුවන්. එපඩියාවුදු කොහොමුවත්දාන්න බෑ එනවේ ඒහේත්තුවයෙන් දාන්නක් දෑ අනිත්්‍යවදාන්න බෑ. ඉළඟ විසි අට බලන්න මුදලල් යාල් සන්දයි නූලහත්තෙ පාර්තෝම්. පළමුුවෙන්ම යාාපනේ උස්ථකාලයේ පාර්තෝම් බැලුවමු. ඉළ මෙතන සිරුවර් පුංගාාවක්කු පෝනෝම් ළමා උද්‍යානයට ගියමු. අපිට එතමට මෙතන ධනපුළුවන් පන්පු කියලදාන්නත් බෑ අන්පු මෙතන අන්පු කියන්නේ ආදරය නඒක දන්නත් බෑ පින්පු පසුව පසුව කිය එක දාන්න පුළුවන් පසුව දැ මෙතැන පළවුවෙන්ම යාපනයේ පුස්තකාලයට ගියමු පසුව . සිරු ළමා උද්‍යානයට ගියමු කියනෙ එකයි තිය පින්පු කියන එක තමයි වඩාත් ගැලපෙන්නේ. මුන්පු කියන්නේ පෙර කියන අදහස පින්පු පසු මේක තමයි වඩාත් ගැලපෙන්නේ. හරි ඊලකට තියෙන්නේ විසි නමයත් තිස් දෙකත්ඒ ප්‍රශ්නවල කොටසේ ඇති කොටසට ගැලපෙන අවසාන පදේ ආකොටසේ ඇත. එහය නිවැරදි ලෙස යෙදී ඇති වර්ණය තෝරන්න අපි බලමු මෙතර තියෙනවා අයින් නෝරු. අයිනෝරෑණ පන්සිේ නම් ම මෙතෙන්ඩ ආර අයිනෝට්‍ර මොප්පත්තු කෑන්නේ පන්සිය දහය එහම් ම මෙතෙන්න්ඩ යා කරා ඉළඟයිනෝ ්‍රයිම් බඳු අයින්බඳදු කියලාන පණහන එනම් පන්සීය පණහා මෙන්න මෙතෙන්ඩ යා කරා අයිනෝ්‍රෝන් පන්සිය තුන මෙතෙන්ඩ යාර දැමටික හරියට බලකොටඊ ඊ ඒක තමයි මෙන්න මේ දෙවෙල මේකට තමයි වඩාත් ගැල පෙන්නේ. ඊළඟ බරන්න නායෝඩු පූනයි නායෝඩු බල්ලා සමුග පූසා ඕඩියදු දවවේය මෙතැන පනේ කියන එක තමයි අප උත්තේ හැට ගන්න ඩියතු දුවේ කෙලි අන්න පුුවන්. අවලු අවනම් ඔහුත් අවලුම් ඇත් මෙන්න මෙතෙෙන් ආකරා වාසි්ටර්හල් කියව්වෝය බහු වචන කරලා තිනෙ දෙන්නෙක් නිසා.ඉළඟ අම්මා අක්කා වෝඩු අම්මා අක්කා සමග පේසිනාර් කතා කළ ඒක තමයි වඩාත් කියලපෙන්නේ. අවල් ඇය දිනමු දිනපතා පෝවාල් පෝවාල් කියන්නේ යන්නේය. අවල් හිඳ තමයි පෝවාල් කියලා වසංකලේ දැම් ටික බලන්නකොට යා කරල හරි අකුරතිකන්න ආඊඊ කියන අකුෘතික තමයි වඩාත් කියල පෙන්නේ. තිස් එක බලන්න එදිර්කාල විනේච්චොල් අනාගතකාල ක්‍රියාප දෙයක් අපි ආකරම මෙන්න මේ සොල් සෙල්වෙන් ය එෙමි මේක අනාගත කාලයි ඇඊලක විනේ අඩි රක්‍රියාවක් මෙතන කඩි කියන එක තියෙනවා ඊළ කට්ටලෙච්චොල් විධාන පදයක් එනත් ඕ මෙ එලුදුංගල් විධානයක් දෙන්නේ ලියන්න කියන එක ඊළඟ පොරුත්්පර්චොල් එතන කියන්නේ ද්‍රව්‍ය නාමයක් අප ඒක මෙතෙන්න්න තුම්බුත් අඩි කොස්ස මුසුන්න කියන අදහස මෙතෙන්ට තමයි දාන තියන එහෙම බලන්නකොට මේ අකුරු හරිය ු ැලුහම මෙන්න මේ තමයි පලවෙනි එක තමයි නිවැරදික තිස් දෙක බලන්න ඔහු මෙතෙන්ඩයා කරා රවාන් අඳන්නේය හරිනි අවන්නං අවසංකරන්න ඕනේ විදිහට නි කියනකට මං යාකරා වරයිවායි ආය කියරම් ප්‍රත්තියෙන් අවසංගෙන් ඕන හිද මෙතෙන්ඩයා කරා අවර්හල් ඔහුහු වරයිවාර්හල් අඳින් නෝය මේ අනාගත කාල ක්‍රියාපදයක් ආහල් කියන එක අවසංකල්ල තියෙනවා නිංගල් කියන එක බහුවචනයි එනං මේක යාකරාමං වරයි වර්හල් කියන එකට එහෙම බලන්නකොටක සියල්ලම අපරු ටික බලන්නකොට මේ යිආ කියන එකට තමයි වඩාත් ගැලපෙන්නේ ඉ මේ නන්ටිකක් පරිශෂමයෙන් කරන්නවන ප්‍රශ්නයක් ඉති මේක ලකුණු හම්බ වෙන නිසා මේක බොහොම හොඳට කියවලා ලියන්න ඕන. හරි ඊළකට තිස්තුනේ සිට තිස්සතරථය ප්‍රශ්නවල මුලින්දී ඇති ආ වාක්‍ය දෙක අර්ථය වෙනස් නොවනසේ තනිවාක්‍යයක් ලෙස නිවරදිව සම්බන්ධ වාක්‍ය තෝරන්න සම්බන්ධ කර ඇති වාකය. දැන් අවල් නඩනම් වාඩිනால் ඇය නැටුම නැටුවාය නා නඩඩම් ආඩිනයෙන් මම නැටුම නැටුවෙමි. ො අතීත කාලයි හනම් අතීත කාල විදිහටම ක්‍රියාපදය තියෙන්නවන බහවචන වෙලා අපි අවලුම් ඇයත් නානුම් මමත් නඩනම් ආඩි නීර්හල් මේක තියන්න බෑ නානුම් මමත් අවලුම් ඇයත් නඩ මේ රගට මේක අකුරු වැරදි අඩි නාර්හල් තියෙනවා එකත් තියන්න බෑ අවලුම් ඇයත් නානුම් මමත් නඩනම් නැටුම ආඩි නෝම් නැටු වෙමු මේක අතීත කාලේ මේක තම වඩාත් ගැලපීරන්නේ දෙන්නේෙක් නිසා බහුවච්චන වෙලා තියෙනවා. හතර බාලන අවලුම් ඇයත් නානුම් මමත් නඩනම් නැටුම ආඩුවෝ මේ අනාගත කාල ක්‍රියාපද යහහින මේකතියන්නත් ද. ඊළඟ බලන්න තිස්සතර පළංගල් කීලේ විළුන්දන පළතුරු බිම වැටුනෝ වැටනා වැටු නෝය කියන එක. ඉලෙයිහල් කොල කීලේ විළුන්දන බිම වැටුනාා. මේ දෙක සම්බන්ධ කරලා ලිවත්තයම මේනය පලවෙනිග තියෙනවා පළගලුම්, පතුරු තිහලුම් කොළත් කීලේ විලුම් බිම වැටුම් මේ අනාගත කාල විලුම් කෙලතියන්නේ එක තියන්නත් බෑ. ඊළඟ පළගලුම් පළතුරු තිලහිහලුම් කොළත් කීලේ විලුම් දන බිම වැටු නෝය අපි එකතියන්නත් බැහැ හරි අපි බලමු ඉළඟ පළම්ගලුඩන් පලතුරු සමඟ හරි මේක මේක තුගනයක තියඩත් බෑ මං ඒක හදන්නම් මේක ඇත්තටම එන්න ඕනේ මේ දෙවනක ඉතින් දෙවනික තමයි මෙන්න මේක ඒක තමයි වඩාක් නිවර දිියක ඉතින්ම මේක කපල දන්නම් දෙවනියක තමයි හරි ඊළඟට අපි බලමු තිස් පහ තිස්හාය ප්‍රශ්න සිංහල වචනයට ගැලපෙන දෙමල වචනය තෝරන්න තියෙනවා ඉතින් අපි බලමු පාටමාලාවට කියන්නේ පදව කියන්නේ පදවිය වින්න අප්පම් කියන්න ඇතුම් පත්‍රය පාඩනේරි කැන්්ු පාට මාලාව අනුමොදි කියන්නේ අනු මැතිය එතකොට මේක තමයි වඩාක් ගැලපෙන්නේ ගොවි තැන කියන්න විවසායම කියන්න ගොවි තැන විවසාහි කියන්නේ ගොවයා පයිර්හල් කියන්නේ බෝග මේ අරු අඩේ කෙලත් තියෙන ඇති මේක ගොවි තැන කියන එක තමයි විවසායම් කියන එක තමයි වඩාක් ගැලපෙන්නේ තිස් හත බලන්න මෙතන තියෙනවා රූපයක් අපි මෙත මේ පැත්තේ තියෙනවා මානවර්හලින් එනික්කේ. සිසුන්ගේ ගණන්ටික තියෙනවා මේ පැත්තෙන් තියෙනවා කාලෙ උනවහල් උදේ ආහාරතියෙනවා කඩලෙයි කඩල සෝරු බත් පාන් පාන් රොට්ටි රොටි. හරි මේක ප්‍රශ්නතිිකත් තියවා අපි බලමු එත්තනේ මානවර්හල්. කීදෙනෙක් සිසුම් සෝරු උනර්හින්ද්‍රාර්හල්. උන්හින්ද්‍රාර්හල්, බත් කෑවද කියලා අනවා කීදනේ බත් කාලතිය නද මෙතන හැටයි නෙව. නෝ්‍රනාට්පද මේකත් නෙවෙයි එක සය හතලියපුත් නෙවෙයි ආරුබුදු හතලියයි නෝට්‍රයිම්බදු එක සය පණහක් කාලත් න නූරු සීක් කාලත් නෑ එතකොට මෙතන ගාලතියනෙ බත් හැටයි. එ අරුබදු කියන එක තව අරුබදු කියන එක තමයි අඩාත්ගලපෙන්නේ. නූරුමානවර්හල් සියදනෙ සිසුන් උන්නු කන කෑවා වූ උනව වෙන්න කෑමම් වනවාද සීක් කාල තියෙන්නේ අපි බලමු මෙතන සීියල් කලතියන මේ කඩලේ එන අපි කඩලේ කෙල යන්න ඕන සෝරු නෙවෙයි පොට්ි ෙවෙයි කඩලේ මේක තමයි වඩාක්්‍යලපෙන්න්නේ පානුත් නෙවෙේ. එළඟ අධිහමාන මානවර්හල් වැඩි සිසුන් ගණනක් උවුම් කෑවාවූ උනවුයාදු කෑම මොනවාද මෙන්න මේ පැත්තිේ රොටී තමයි කාලතිය එහෙන අපි මෙතන සෝරු බත් නෙවෙයි රොට්ටි රොටී තමයි කාලතියෙන්නේ කඩලෙලුත් කඩලෙගැන කඩල පානකැනු පාට. හතලිහැබලන්න කුරයිවාන අඩුවසයෙන් මානවර්හල් සිසුන් උන්නුම් කෑවාවූ උනවුයාදු කෑම මනොවාද. අඩුවෙන්ම කාලතියෙන්නේ සෝරු නේද. යින ලතිය හෙනම් කඩලෙ කඩලනෙවෙයි රොට්ටි රොටී නවෙයි පාන් පාන්නවෙේ සරු බත්තමයි කෑලතියන ඉති මේ ප්‍රශ්න පත්තරයේ මේ ප්‍රශ්න හතලිය තමයි මංවද සාච්චා කරන්න දෙවනි කොටස ඊළු දසකින් අපි බලාපොරොත්වයවා ඉති මේක ගැටලුතියෙන න යටින් මටකමින් කර ලහන්න ඉති හැමෝටම සුබදවසක් වනක්කම් සදිිපෝම